කපොදු ජන පෙරමුණේ බණ්ඩාරග මාසනයේ ප්‍රධාන සංවිධායක හිට පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මැතිතුමනි, බණ්ඩාරගම ප්‍රාදේශ සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරරා මැතිතුමනි, මිල්ලනිය ප්‍රාදේශ සභාවේ සභාපති සංජීව කුලතිලක මැතිතුමනි, වගේම පක්ෂනායකින් වන දිනේෂ් ගුණවාදන මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, උදය ගමන්පිල මැතිතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත් අබේගුණවර්ධන මැතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වරුණන ගාමිණී ලොකුගේ මැතිතුමා, ජයන්ත සමරවීර මැතිතුමා, මලිත් ජයතිලක මැතිතුමනි, හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණනේ අසපාල කෝරළගේ මැතිතුමනි, නිමල් චන්ද්‍රරත්න මැතිතුමා ඇතුළු සියලුම පළාත් සභා නියෝජිතවරුනි, එවගේම සියලුම පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතවරුනි, ආරාධිත අමුත්තනි, විද්වතුනි, කලාකරුවනි, රණවිරුවනි, විශේෂයෙන්ම අපිට ධෛර්යයක් වෙන්න මෙම රැලියට සම්බන්ධ වී සිටින බණ්ඩාරගම දේශප්‍රේමී ප්‍රගතිශීලී තමුන්නාන්සේලාගේ අවසරයි. අපි තමුන්නාන්සේලා වෙනුවෙන් අපේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සේලා වෙත ඉදිරිපත් කළ තිබෙන. ඒ ප්‍රකාශනය විශේෂයෙන්ම දිළිඳුකම නැති කරන, ඇති නැති පරතරය නැති කරන, ජනතාව කේන්ද්‍ර කරගන්න හදපු ප්‍රතිපත්ති මාලාව. අපි පසුගිය වසර හතර තුළ පමණ මෙරටේ බුද්ධිමතුන් වෘත්තිකයන්, එය ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කළා. ඒ වගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන මේ ප්‍රශ්න හඳුනගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් හැටියටයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා තියෙන්නේ. මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලා. ඒ නිසා තමුන්නාන්සේලාට මේ ඉදිරිපත් කළා තිබෙන සෑම දෙයක්ම මගේ දුර කාලය තුලදී මම අවසන් කරනවායි කියන එක තමුන්නාන්සේලාට සාතික වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආරක්ෂාව පිළිබඳව මෙරටේ ත්‍රස්තවාදය අවසන් කරලා නැවතත් ත්‍රස්තවාදයක් ඇති නොවන විදියට අපි ආරක්ෂක වැඩසලස්මක් ඉදිරිපත් ඇති කළා, ක්‍රියාත්මක කරලා මෙරටේ ආරක්ෂාව තහවුරු කළා, සියලුම ජනතාවට සාමයෙන් ජීවත් වෙන්නට පුළුවන් ස්ථාවර රටක් හදලා අපි සංවර්ධනයේ ඉදිරියට ගෙන ගියා. නමුත් මේ රජය ඒ ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ වගේම මේ ඇයට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ජාතික ආරක්ෂාව ගැන. ඒ නිසා පෙරණවිරුවන්ව මානසිකත්වේ කඩලා දාලා, ඒ වගේම බුද්ධිංශ නිලධාරීන්ව හිරගෙවල් වලට යවලා ඒ අපි යොදලා තිබුණු ආරක්ෂක සැලැස්ම කඩලා දාපු නිසා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. අපේ රජයක් යටතේ අපි නැවතත් මේ රටේ රණවිරුවන්ගේ අභිමාන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, බුද්ධිංශ මේවා බලගන්වල නීති මගින් ඔවුන් රැකවරණය දීලා අපි නැවතත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක තමුන්නාන්සේලාට සාතික වෙනවා. ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ අපිට පමණයි. අපිට අපේ කණ්ඩායමට තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන්නේ. ඒ වගේම නැවතත් මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදයකට හිසෝසවන්නට ඉඩ නොදෙනවයි කියන දෙය මේ අවස්ථාවේ තමුන්නාන්සේලාට සාතික වෙනවා. ඒ වගේම එදා
අපි ආරම්භ කරපු මේ රටේ සංවර්ධනය. විශේෂයෙන්ම අපි ආරම්භ කරපු ව්‍යාපෘති නැවතුණු නිසා මේ රටේ විශාල ආර්ථිකයේ කඩාවැටීමක් ඇති වුණා. අපි සෑම ශේෂ්ත්‍රයකම ආර්ථිකයේ ඉහළට නගා සිටුවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තිබෙනවා. කෘෂි කර්මාන්තයට විශේෂයෙන්ම වැවිලි කර්මාන්තයට අපි ප්‍රමුඛත්වයක් දීලා ඒ කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය නගා සිටුවන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපේ රට විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය හා බැඳුණු සංස්කෘතියක් තියෙන, තවමත් අපේ රටේ ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත් වෙන කෘෂි කර්මාන්තය හරහා. ඒ හින්දා තමයි මේ රටේ ආහාර ස්වයංපෝෂිත කරන්නට, එවැගේම ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නට ගොවියා ජීවත් කරවීම සඳහා අපි පොහොර ඒ ගොවියා වෙනුවෙන් නොමිලේ ලබා දෙන්නට තීරණය කළේ. එවැගේම ගොවියාගේ ණය කපා හරින්නට, එවැගේම ඔවුන්ට රක්ෂණ ක්‍රමයක්, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්නට අපි යෝජනා කළා තිබෙනවා. එවැගේම තාක්ෂණය හරහා ද ලෝකයේ තිබෙනවා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වශයෙන් තාක්ෂණය ගොවියාට අඩු වියදමකින් අඩු බිම් ප්‍රමාණයකින් වැඩි ආදායමක් ලබා ගන්නට. ඒ වගේම අපේ රටේ රබර් අද වැවිලි කර්මාන්තය අතින් තේ, රබර්, පොල්, ඒ වගේම අපනයන කරන භෝග කුරුඳු, ගම්මිරිස් මේ වැවිලි කර්මාන්තය අද කඩා වැටිලා මේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා. විශේෂයෙන්ම මේ වැවිලි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට පිටරටවලින් මේ රටට භෝග ගෙනල්ලා, ගුණාත්මක භාවයෙන් අඩු භෝග ගෙනල්ලා නැවත ප්‍රතියාපනය කිරීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වය අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළා. නැවත ඒ භෝග මේ රටට ගෙන්වීම නවත්තනවා. වගේම ලේටෙක්ස් ගෙනීම නිසා අද රබර් කර්මාන්තය, දේශීය රබර් කර්මාන්තය කඩා වැටලා තිබෙනවා. මේ ලේටෙක්ස් නැවතත් මෙරටට ගෙන්වීම අපි නවත්තනවා. ඒ වගේම රබර් හා ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කිරීම හරහා නැවතත් අපේ රටේ රබර් කර්ම වැවිලි කර්මාන්තය නගා සිටුවනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය නංවාලන්නට, තරුණ තරුණියන්ගේ රැකියාවන් වැඩි කරවන්නට, විබුද්ධිය මුල්ලුණු ආර්ථිකයක් හඳුන්වා දෙන්නට යෝජනා කළා තිබෙනවා. අද විශේෂයෙන්ම ආසියාවේ ආර්ථික සංවර්ධනය දිහා බැලුවම ආර්ථික සංවර්ධනය වෙලා තියෙන්නේ බුද්ධිය මුල් කරගත් ආර්ථිකයක් හරහා. තොරතුරු තාක්ෂණය, ඒ වගේම ඩිජිටල් තාක්ෂණය හරහා අපිට පුළුවන් විශාල වශයෙන් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට. ඒ වගේම සුළු කාලයක් ඇතුළත අපි තරුණ තරුණියන්ව මේ වෙනුවෙන් පුහුණු කළා, අපිට මේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වන රැකියාවන් වලට ඔවුන්ව යොමු කරන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩපිළිවෙලක් යෝජනා කළා තිබෙනවා. කෙටි කාලීනව අද අතරමං වෙලා ඉන්න උසස් පෙළ සමත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට බැරුව, විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට බැරුව සිටින ඒ තරුණ තරුණයන් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා අධ්‍යාපනයට. මේ සියලු දෙනාටම
උසස් පෙළ අධ්‍යාපනයක් ලබා දෙන්නට. එවගේම කාර්මික අධ්‍යාපනයක්, නිපුණත්වය වැඩි කරන්නට තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දෙන්නට. අපි මිනිස් ශ්‍රමය ගැන විශ්වාසය තිබෙන රජයක් අපි බිහි කරන්න. මේ නිසා තමුන්නාන්සේලා දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කණ්ඩායමක්. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රට බාර දෙන අවස්ථාවේ රටේ ආරක්ෂාව පිළිබඳ වූ වේවා, ආර්ථිකය පිළිබඳ වූ වේවා විශාල අභියෝග තිබුණා. අපි අභියෝග ජයගත්තා. මෙවරත් තමුන්නාන්සේලා අපිට බාර දෙන අභියෝග අපි ජය ගන්නවා. එනිසා තමුන්නාන්සේලා මට එදා මහින්ද ජනාධිපතිතුමා බාර දුන්නු වගකීම් සියල්ලක්ම මම ඉෂ්ට කරපු පුද්ගලෙක්, ආරක්ෂක ලේකම්වරයා හැටියට, එයා වගේම නාගරික සංවර්ධන අධික අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ඒ වගකීම් සියල්ලක්ම ඉටු කළා. වගේම ඉදිරියේදී තමුන්නාන්සේලා මට බාර දෙන වගකීම මම සම්පූර්ණයෙන්ම ඒවා ඉෂ්ට කරනවායි කියන එකත් තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. එනිසා තමුන්නාන්සේලා මා ගැන විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න, මගේ යුතුකම වන ආරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට බාර දෙනවයි කියන ඒ සාතිකය දෙමින් මව්බිමට ජය වේවා, බණ්ඩාරගම ජනතාවට ජය වේවා, පෝට්ටුවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමුන්නාන්සේලා සුබ දවසක් ප්‍රාර්ථනා කරන ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.